නිදහස්සේ උෂ්ම ගන්න කාලයක් අපේ රටේ හැමෝටම තිබුණා. නිදහස්සේ හිතන්න, ලියන්න, විවේචනය කරන්න කාලයක් අපේ රටේ තිබුණා. ඒ යහපාලන ආණ්ඩුව ගෙනාවට පස්සේ පෙළපාලියන්න පුළුවන්, උද්ඝෝෂණ කරන්න පුළුවන්, ඕනෙයක් කරන්න පුළුවන්. හැබැයි පෞර්ය කාලයේ තුල මිනිස්සු අතුරු දහන්නේ නැහැ. එක එක තැන්වල මිනිස්සු මරලා දැම්මේ නැහැ. සුදු වෑන් ඇවිල්ලා මිනිස්සු උස්සකට ගියේ නැහැ. මම හිතන්නේ පොලිසියට, පොලිසියේ රණවිරුවන්ට, ත්‍රිවිධ හමුදාවට එහෙම ඉහළින් අණනිකුත් උනේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට මහපාර වැඩ කරන්න, ඒගොල්ලට ඔය නේෂන් වැඩ කරන්න, කුලී වැඩ කරන්න පෞගිය ආණ්ඩුව දැන් තියෙන කැඩමේ රන්ලි කෘෂික මැතිතුමාගේ අගමැති කමේ තිබුණු ආණ්ඩුව එහෙම අවස්ථාවක් තිබුණේ නෑ. පුදුම නිදහසක් මිනිස්සුන්ට තිබුණා. පුදුම නිදහසක්. ඒ කියන්නේ විවේචනයක් කරයි කියලා කවුරුත් උත්සන් ගියේ නෑ. නමුත් මට මේ හතේ පන්තික ළමේ, මගේ යාළුවගේ ළමේ ජයසිංහගේ ළමේ මට ලියලා තිබුණ කොළයක්. ජීවිතේ දිනලා හිනා වෙලා එtti මල් මාල දාලා අප්පොඩි ගන්න කොයිතරම්ම හිටියා. අපි ජීවිතේ පෙරදිලා දුක් වෙන වෙලාවට ඔළුව අතගාලා සනසන්න ඉන්න මිනිස්සු හරි අඩුයි. මේ කාර්යතොදේ මිනිස්සු විශ්වාස කරන්නේ. නමුත් මිනිස්සුන්ගේ වචන විශ්වාස කරන්න එපා. මිනිස්සු සිදු කරන්නේ ඔවුන්ට වාසි සිදුවන දේ පමණයි. අනිත් එක බලන්න. සමහරු බුලත් කෙල ගහද්දි සමහරු බුලත් දීලා වදිනවා. අන්න ඒ වගේ තමයි අපට කෙනෙක් වටින් නැති වුණාට තව කෙනෙකුට ගොඩක් වටිනවා. මම බොහොම ගෞරවයෙන් මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා මේ ඇතිවිලා තිබුණ තත්ත්වය සහ ඇති වී තිබෙන තත්ත්වය, ඇති වෙන්න යන තත්ත්වය පිළිබඳ ඔබතුමාල ස්වාධීනව කටයුතු කරොත් ඉතා යහපත් කියලා මම විශ්වාස කරනවා. මොකද ඇත්තෙන්ම මේ ලෝකේ මාධ්‍යයට විශේෂ තැනක් තියෙනවා. විද්‍යුත් මාධ්‍යයට තියෙනවා, ජනමාත්‍යයට තියෙනවා. ඒ උදවිය අති උත්තරේ තරයි. නමුත් සමහර වෙලාවට මට සැකයක් ඇති වෙනව දෝ කියලා මතයක් ඇති වුණා. සමහර වෙලාවට සමහර මාධ්‍ය එක පැත්තක බලාගෙන විතරක් කතා කරනවා, ස්වාධීන කතා නොකරනව, ක්‍රියා නොකරනවයි කියලා. එහෙම වෙනවනම් ඒ ගැන නැවත පසුවිපරම් කිරීම ඔබතුමාලගේ හැමෝගේම යුතුකමක්. අනිත් එක බලන්න, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපි එකට කැබිනට් එකේ හිටියා. එතුමා පක්ෂ ලේකම්. පක්ෂ ලේකම් කරේ අනුබණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන්. අපි එකට හිටිය මිනිස්සු. අනුබණ්ඩාරනායක මැතිතුමාට එතුමා කාලෙකදී පිටු පෑවා. මට මතකයි. ඊළඟට මට තවත් එකක් මතකයි. එතුමාගේ ජීවිතේ හැමදාම එතුමාට යාළුවෝ නැහැ, විශ්වාසවන්තයෝ නැහැ. එතුමා සැකේ බියෙන් තමයි නිතර ඉන්නේ. ඒක නිසාම තමයි මට ගවරක් චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනිය හිටපු ජනාධිපතිතුමිය මට පොළොන්නරුව බාර දුන්න කාලෙකට පොළොන්නරුව වැඩ කෙරෙන්නේ නැහැ. ඒ වෙලාවේ එතුමා ප්‍රකාශ කරා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ ඉඳෙද්දිම එතුමාගේ ජීවිත හානියක් පිළිබඳ ශක්‍යයක් තියෙනවා කියලා. එතුමා ජීවිත හානි කරයි කියලා. එතුමා සැඟවුණා. පොළොන්නරුව තනි වුණ වෙලාවේ මම තමයි පොළොන්නරුවට පිටක් කළේ. මාත් මගේ පිරිසක් එක පොළොන්නරුවේ රජරට ජනතාව දන්නෝ කියලා මට කරන්න තියෙන ඉහළම යුතුකම් මම කරා. කරා විතරක් නෙවෙයි, මම ප්‍රභාකරන්ගේ අවසාන බංකරේ ළඟට ගිහිල්ලා ඒ කිට්ටුවම රැස්වීමක් තිබුවා. රැ 11 විතර මගේ ගිය ආරක්ෂකව මට උපදෙස් දුන්න මේ වැඩේ කරන්න එපා කියන. මම මොන්නේ මම රෝහණි වෙදිච්ච කෙනෙක්, මම ඔබට බය වෙන්න බෑ. මම කියන එක මම කියනවා, කරන්නේ කරනවා. මම මේ වෙලාවේ වාසිපත්තර හොය කියන ගියේ නැහැ. රාජපක්ෂරු ළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශාල අසාධාරණයක් වුණා. මොකද දැන් මම ඉල්ලීමක් කරනවා මේ
අගමැතිතුමාගෙන් මේ ආප්ප පිට්ටු විකිණීම අති භයානකයි මේක නවත්තන්න. මොකද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආප්ප පෙන්වන්න බෑ. ඒ වගේම මම විශ්වාස කරනවා එදා රෑත් මේ අනුභව කරලා තියෙන්නේ. එතන මගේ ඉන්නව මිත්‍රෝ කීප දෙනෙක් මට කතා කරලා කිව්වා. මේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා ඒ මනුස්සයා ඉදි අපත පිට්ටුවට කෑවයි කියලා. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකත් හිතන්න. අනිත් එක ඉතිහාසයේ නැවත කියවන්න. රාජසිංහ රජතුමා නායක වංශිකේ වුණා අපේ ජනයා අපේ සිංහල ජනයා සියලුම දෙනා මේ හෙළේ එතුමා පිළිගත්තා. මහා සංඝරත්නය පිළිගත්තා. එතුමා රජු හැටියට නායක වංශිකය වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ. එතුමා රජ කරන සමයේ මේ රාජත්වය දැහැගන්න විශාල කේලං කන්දනාවක් කන්ද උඩරට මැදම කඳු කරේ ගලාගෙන දෝරේ ගලාගෙන ගියා. දැන් මොකද්ද උනේ කියන්න? මේවර උනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුළුවන් රයිනික් ප්‍රසික මැතිතුමා ගෙනල්ල මේ දේවල් ඉෂ්ට වෙනවා. මේ දේවල් ඉෂ්ට නොවුනොත් මම සතියක් කල් දෙනවා. සතියක් කල් දීලා මම මොකද කරන්නේ? මම තීන්දුවක් ගන්නවා. ඔබතුමාට මේව කරන්න පුළුවන්. මෙන්න ඒක මාධ්‍යයට නිකුත් කරනවා දෙන එක. එතෙන්දී රණ වික්‍රමසිංහ මැතිතුමා කියයි ජනාධිපතිතුමනි, ඔබතුමා කියන හැමදේම මට කරන්න බෑ, මම මේ දේ කරන්නේ. මේව බෑ. මේව අපේ ජීසුපට විරුද්ධයි. අන්න එහෙම කියලා දෙන්න අතර සාකච්ඡාවකින් මෙතුමා අයින් කරා නම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉහළටම ආරක්ෂා කරනවා, ආරක්ෂා වෙනවා. එහෙම නැතුව දහනායක මැතිතුමා කරා වගේ ඉලිවෙනකොට ඇමතිවරු නෑ. මෙතුමාගේ බලය පාවිච්චි කළා හෝ එක්ක මෝඩකමක් කළා හෝ එක්ක පිස්සු වැටලා හෝ මට ආරංචි එතුමාගේ පවුලේ කෙනෙක් කියලා තියෙනවා. අනුරාධපුරයේ ගිහින් එතන ඉඳලා තියෙනවා මගේ එක්කෙනෙක්. අපේ තාත්තගේ මේ වෙලාවේ මොලේ අවු. තාත්තා වෙනස් වෙලා කියන. මේක විහිළුවක් නෙමෙයි. මට ආපු ආරංචියක් වෙනස් වෙලාමයි. ඉතින් කිසිම දෙයක් නැතුව සාකච්ඡාවක් නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගන්න තිබුණු ජනාධිපති මේ කොහෙවත් නැති මහින්ද රාජපක්ෂ මහත්මයා පාවදීලා මේ පැත්තට ආපු මෛත්‍රීපාල සිරිසේන කියන මිනිස් පවුලේ සමාජිකයාට මේක බාර දුන්නේ මෙහෙම දෙයක් කරන්න නෙමෙයි, තා ප්‍රජාතන්ත්‍රවාදී විතර දෙයක් කරන්න. බුදුහාමුදුරුවෝ පංචශීල් පද පාඩ ඉස්සෙල්ලා කිව්වේ කළගුණ සලකන්න. කළගුණ සැලකුවේ නැහැ. හයින කියන සතෙක් ඉන්නෝ ලෝකේ, ඒ සතා නරියට වැඩිය කපටි යන්තයි. මෙහෙම මස් කෑල්ල කනකොට සතා ආක බැලුවොත් ඒකත් දුරන් දුවන. ඒ වගේ තමයි අයිනා. අයිනා ලංකාවේ නෑ, ඉන්දියාවෙත් නෑ, මේක ඉන්නේ අප්‍රිකාවේ. ඊළඟට මෙවැනි අසාධාරණයක් කළ දැන් මොකද කරේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිටුපාලා එතුමාට ලොකු කතන්දරයක් කරලා එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා ධන ගාලා බඩ ගාලා වැඳලා පුදලා ජනාධිපති අපේක්ෂකයා වුණා. රාජසේනරත්න මැතිතුමා, රවි කරුණාකර මැතිතුමා සාක්කි, එතුමා වෙනුවෙන් මම කරපු සේවය නම් එතුමා හම්බ වෙනවත් මම කියලා එතුමා ඉන්න කියලා දෙපාරක් තුප්පාරක් ගියා. ඔය කියන ගුරුබව මන් දන්නවා, කෙලේ ගුරු දන්න නැති මිනිහේ මම විශ්වාස කරේ නැහැ. දැන් මම කනගාටු වෙන රෝණේ උපන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන එතුමා අවුරුදු ගානක් මේ රට ආණ්ඩු කළා. එතුමා මේ රට යමිතුරු වරේ හැටියට හිටියා. එතුමාගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා, අපේ තාත්තා, ඔය මගේ තාත්තගේ මස්සිනා මාමා මිලියති කේස්ටි සිල්ලතුල් පිරිසක් 1956 ඇමෙතිකම් බෙදෙන වෙලා. මොකද කිව්වේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා? අනේයාගේ මැතිතුමා, මට නම් ඇමෙතිකම් එපා, මට මගේ ගෙදර සතුන් ටික බලාගන්න, හරක් සතුන් ටික බලාගන්න තියෙනවා, කුඹුරු බලන්න තියෙනවා, මට එපා. ගිය මිනිස්සු කෑ ගැව්වම තමයි සිරිසෙන මැතිතුමාගේ නියෝජ්‍ය ඇමෙතිකම ගත්තේ එතුමා. ඒකත් නෑ. ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමා මුදල් නියෝජ්‍ය ඇමෙතිකමෙන් හාල්සේ රුබායි කදන්තරේකට ෆිලිප් ඩයිස් බණ්ඩාරනායක මැතිතුමයි කාලේ ඉල්ලා සුනා. මේ රාජපක්ෂල නිලතල වලට ලෝභුනේ නැහැ. මම පුදුම වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තුමා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ගන්න තිබුණු අගමැතිකම එක්කෝ බජට් එක පරද්දලා එක්කෝ අස්සන් නිපිට සංඛ්‍යාව අරගෙන ඒක ඉදිරිපත් කළා. ඒ ගන්න තිබුණු තානාන්තරය අනිසි විදියට ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදියට ගැනීම තුළ මුළු රාජපක්ෂ පරම්පරාවම
මම හිතන්නේ අපහාස රූපාසයෙන් ලකුණයි කියලා මම විශ්වාස කරනවා. දැන් අනිත් එක තමයි එතන මම ඒක ඊට වැඩිය කියන්නේ මේක බරපතල වැරැද්දක්. එතුමාට මොනෝ වේද කියලා මම හිතන්නේ සබාව ධර්මයක් දන්නේ නැහැ. මේ දෙන්නට තීන්දුවක් සබාව ධර්මයේ ගන්න. දැන් බලන්න අනිත් එක. දැන් මට මොකක්ද උනේ? මම කැලණිය බාර දුන්නේ මට මහින්ද රාජපක්ෂ මහත්මයා මට ආදරය කරන නෙවෙයි. ශ්‍රීමති සූරාජ්‍ය මහත්මයා සමග සටනක. ඒකට මම ලෑස්ති වුණා. එතුමා කාලේ මේ ගියා මම කනගාටු වෙනවා. අදත් කනගාටු වෙනවා. මොකද මං කරේ? මම හරක් මස් කඩ වහන. මම බාර ලයිසන් දුන්නේ නැහැ. උදව් කරේ නැහැ. මට බාර ලයිසනුත් නැහැ. මට පෙට්‍රල් ෂඩ් නැහැ. මට චන්ද්‍රිකා මැතිණිය එන්නේ කිව්ව වෙලාවේ අද බාලපට මැති මහත්මයා සාක්ෂි හිටපු අධ්‍යක්ෂක කරුණාරත්න මාත්‍යල සාක්ෂි පොලිසිය මට තෑගිවුවා. බාලපට මැතිතුමා ගෙනාවේ මං කනේ බාලා අපේ සම්බන්ධකමක් තියෙනවා. මට නම් ඕවා ඕනේ නැහැ. මේ ලයිට් බිල් ගෙවන්නවත් එහෙම මට කිව්වා. ලයිට් බිල් මෙච්චර කල් ගෙවුවේ මම. ඒ මොනවත් ඕනේ නැහැ. මම පගාවල් නම් මම මුදල් වලට විකිනෙන දේශපාලන චරිතයක් නෙමෙයි. මට වැඩක් නැහැ. දැන් ඇලෝසියස් ලගෙන් ඔය මුදල් ගනුදෙනු කරපු කට්ටිය ඕන තරම් ඉන්නවා. නමුත් ඒකට මම කතා කරන්නේ නැහැ. ඒක මේ මහින්ද මාත්‍යා පැත්තෙ මිනිස්සු ගොඩක් ගත්තා ඒක ඉන්නවා. ඒව සොයන්නේත් නැහැ. නමුත් මම කියන්නේ මම මුදල් ගත්තේ නැහැ. හැබැයි මම බාර වහලා මම බාර ලයිසන් නොදී ඉන්න වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්මයා කැලණි පූජා භූමියේ බාර ලයිසන් එකක් දුන්න හොට්ලේ. අන්න මං ඒක නැවැත්තුවම ජනාධිපතිතුමාට මං කිව්වා මේක නවත්තන්න නැත්නම් මං ඉල්ලා අස්සනවා. එතනදිව තමයි මාත් එක්ක වෛරය පටන් ගත්තේ. මේම තමයි මේක දිගට ගියේ. මම නම් කවටවත් වෛර කරන්නේ නැහැ, වෛර කරන්නේ ඕන කමකුත් නැහැ. හැබැයි යුක්තිය සාධාරණත්වයේ තියෙන කොටනද අයිත්‍ය අසාධාරණට විරුද්ධව මම නැගී ඉන්නවා. ඒක නිසා මම කල්පනා කරා මේ වෙලාවේ මම සිටිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්යි මගේම කියන්නේ. එතුමාගේ දුරදක්නා නුවණ නිසා එතුමාගේ මැජික් වැඩ තිබුණේ නැහැ. එතුමාගේ බොරු වැඩ තිබුණේ නැහැ. එතුමා නිතරම බැලුවේ මේ රටේ ඉපදෙන්න ඉන්න પરම්පරාවට, ඉපදෙලා ඉන්න බාර પરම්පරාවට හොඳක් වෙන විදියට. නිකන් තුට්ටු බහේ දැන් බලන්න හාල්සේරු භාගයට ආණ්ඩු වෙනස් කර ජනතාව අපේ රටේ හිටියා. ඊළඟට ඇටාටක් ගැන කතා කරපු වෙලාවේ රාජ්‍ය වෙනස් කරපු මිනිස්සු හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බොරුවට බඩ අත ගන්න, ඔළුව අත ගන්න, හිනාවෙන්න, නැවෙන්න ඕව නැහැ. එතුමාගේ තිබුණ දර්ශනය මොකද? දර්ශනේ අමාරුවෙන් කියන්නේ ණය වෙලා බාරගත් රට ණය ගෙවීම සහ පොලී ගෙවීම වෙනුවෙන් ක්‍රියා කරන්නේ කෙසේද? ඒක නිසා පළවෙනි මුදල් නැමැති රවි කරුණායක මහත්මයා එතුමාගේ වැඩ ප්‍රොසමා කියන මට්ටමෙන්ම කළා. ඊළඟට මංගල සමරවීර මහත්මයා එතුමාත් ඒ වැඩ කොටස කරගෙන ආවා. දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාම දෙමව්පියෝ නිදි මරන්න ඕන. ඒ දරුවව ලොකු මාත් කරන්න, ඒ දරුවව ඉස්කෝලේ පිටක් කරන්න ඕන, ලෙට්ට දුකට සලකන්න ඕන. පොඩි දරුවෙක් මේ ලෝකෙට ලදරුවෙක් බිහි කරා වගේ තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව බිහි වුණේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එක්සත් ජාතික පාක්ෂිකයන්ට බුලත් දීලා මල් දීලා වඳින්න ඕන. එතුමා වගේ කළගුණ රොසලගෙන කෙනෙක් මේ රටේ ජනාධිපති කරා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ලදරුවෙක් මේක ලෝකෙට බිහි කළා. ඒ ලදරුවා තරුණයෙක් කළා. ඒ තරුණයා ඉහළ වයසට යනකොට මිනිස්සෙක් කළා. මැරෙනකොට ක්‍රිෂ්ණමූර්ති පණිවිඩය කියලා තියෙනවා. දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනකොට හිනාවී ඉන්න මිනිස්සු අඬව මැරෙන්න පුළුවන් නම් තමයි එහෙම සේවය කරයි කියලා හිතන්නේ. අන්නේ ක්‍රිෂ්ණමූර්තිගේ දර්ශනය උපණං වන්නයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරේ. දැන් මේ සුමානික දවස් 10ට සමහර බඩු වල මිල අඩුයි, තෙල් වල මිල අඩුයි. මට පේන්නේ ඒකත් යණයක කොරහ බිඳගෙන ගියා වගේ එතුමාට විශ්වාසයක් නැතුව ඇති එතුමාට බෞතරය තියෙනවා කියලා. බෞතරය නැත්තම් අර පරණ කීමනක් තියෙනවා. බබිලයි අම්මත් ඉවරයි, බබියත් ඉවරයි කියලා. මම මේ වගේ මැජික් එකක් දාලා යන්නම්, උඹලා මේක ආණ්ඩු අරගෙන පුළුවන් නම් කරපල්ලා කියලා මොන හරි උපරවැට්ටියක් වෙන්න පුළුවන් කාගාරි ඔය පොයින්ට් එක. නමුත් ඇත්ත වශයෙන්ම මුදල් නැමැතිකම දෙන්න තිබුණේ බන්දුල ගුණවාදල මැතිතුමාට තමයි. මේ මුදල් නැමැතිකම අයිති එතුමාට නොදී උපදෙස් පිට ඒකක් බදාගත්තා මහින්ද රාජපක්ෂ මහත්මයා.
මේකේ ගොඩක් දේවල් කියන්න තියෙනවා. අනිත් එක මම එකක් කියන්න ඕන. මම ඔය මගේ කතා වලට මට නොඑක් විදිහේ අපහාසු පාස කරනවා. නොඑක් විදිහ දේවල් කියනවා. මම ඒ අයට දොස් කියනවා. මම අයට මෛත්‍රී කරනවා. දරුවෝ ඔයාලට නම් වැඩක් පලක් නැති නිසා කාගෙන් හරි ජීවත් වෙන නිසා ඔය කම්පියුටර් එක ගා ගහ ටයිප් රයිටරේ ගන්නවා වගේ ඕවට බල බල එක එක්කෙනාගේ මුදල් වලට ගා පන්දම් වලට නැත්නම් එක එක්කෙනාගේ පගාවට එක එක්කෙනාට බණින වැඩ පිළිවෙල වල නැති මට පුළුවන් තරම් බණින්න මං ගමේ ඉන්න කාලේ නම් මට ඔය අත්ත ගහ මතුරනවා ඇස්වා මතුරනවා ඒව දැන් කරන්නේ නැහැ කොනම මට බණින මට වැඩියෙන් බයින තරමට ඒක තමයි මම හොඳ කියලා විශ්වාස කරනවා අනේ දරුවෝ මටෝ බලන්න වෙලාවක් නැහැ මට කාර්ය බහුලයි දැනුත් මම මේ විනාඩි දෙක තුනක් ගත්තේ කියුතු දෙය කියන්න ඕන නිසා මේ වෙලාවේ මම ඉල්ලීමක් කරනවා ඊයේ රංග බණ්ඩාර අපේ ඇමතිතුමා කිව්වනේ ඩීල් එකක් දැම්ම ඇති ලක්ෂ 3000ක් දෙන්න ලක්ෂ 3000 ඔය බැසිල් රාජපක්ෂ මහත්තුමාලා පෞද්ගලික දාස්වල කොටාවේ මහත්තුමාලා ගෙදර සාකච්ඡාවක් වුණා එතුමා තමයි සල්ලි ගොඩක් තියෙන එතුමාට තමයි අපේක්ෂකත්වය ඕන ගෝඨයිය නිකන් ඉන්න කියලා. එතෙන්දි මහින්ද මහත්තයා නැගිටලා ගියා. ඔය කෝටි ගණන් ප්‍රකෝටි ගණන් තියෙන සල්ලි තමන්ගේ පොට්ටුවෙන් පත්තුණු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට අත දිගෑල්ල දුන්නා නම් ඒ මිනිස්සු යමක් කරන ඕනේ. පළාත් සභා මන්ත්‍රීලා දුන්නා එතුමාට දුන්නා යමක් කරන ඕනේ. දැන් මේ එක එක්කෙනා ගන්න කීයේ රංග බණ්ඩාර මැතිතුමාට ලක්ෂ 3000යි. මම කියනවා මේ මුදල් වලට යට වෙන්න එපා මහජන කැමැත්තෙන් ආපු උදවිය මුලාමතක කරන්න එපා කිරි දුන්නු මවගේ තනපොඩුව හපා ගන්න එපා බත් දුන්න පියාගේ අත හපා ගන්න එපා මේ තිරිසන් සතුණු තමන්ගේ පැටව බලා ගන්න හැටි බලන්න සමහර බැල්ලුව පැටව කනවා ඒ තත්ත්වෙටපත් වෙන්න එපා සමහර එළදෙනුන්ගෙන් කිරි අරගෙන තමන්ගේ දරුවා ලදරුවා පෝෂණය කරන කෙනා එළදෙනා මස් කඩේට විකුණනවා කරත්තේ බඳින හරක වැඩාරකට මනු මුළු පවුලක් ජීවත් කළා. ඒ හරක දෙනව මස් කඩේ. ඒ වගේ වැඩ වලට යෙදෙන්න එපා කරුණා කළා. එක්සත් ජාතික පක්ෂයෙන් අමතක කරන මුදල් වලට ගියා නම් ඒ ජීවු කට්ටිය කරුණා කළ නැවත එන්න කියලා මම ගෞරවයෙන් ආර්දනාවක් කරනවා. හැබැයි මුදල් ගත්ත බව මම නෙමෙයි මුළු රටම දන්නවා ජාත්‍යන්තරෙත් දන්නවා. මේ අනිසි විදියට හම්බ කරපු මුදල් කොමිස් මුදල් වල ඉන්නම් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒව සුලි සුලඟක් හැම වගේ යයි. භෝමිසුදී බව සන්තෝෂයි ඇවුන්ගන් දීම ගැන සුභ කාලයක් අනාගතයවත් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.